යුක්ති ඉටු කරනවායි කියලා ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් සුගීශර බණ්ඩාර මට කිව්වා. දැන් අද ඔක්කොමලා ගිහිල්ලා අපිව පන්නපු කුමන්ත්‍රණයක් ගැන කතා කරනවා පාස්පු ප්‍රහාරයට යුක්ති බලය තියෙද්දි. යුක්තිය ඉටු නොකලේ ඇයි කියලා කවුරුත් පැහැදිලි කරන්නේ නැහැ. මේ වගේම මෛත්‍රීව CID ගෙන්නවා. ඇයි ඔයාව ගෙන්නන්නේ නැත්තේ? මෙහෙමනේ මෛත්‍රී කවුද කරේ? ඔව් කවුද කරේ කියලා කිව්වනේ. ඔව් දැන් මමත් කිව්වනේ කවුද කරේ කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ කියන කට්ටිය ඒව පොලිසියේ පැමිණිලි සාක්ෂි මත පැමිණිලි මත නෙවෙයිනේ කියන්නේ. අරයා කිව්වා කවුද නිලධාරියෙක් ඇවිල්ලා මට කිව්වා. එහෙම දේවල් ගිහිල්ලා උසාවියේ හියසේ ඔප්පු කරන්න පුළුවන්. ඊ සෙට් සී සෙට් එයා කිව්වා මෙයා කිව්වා. ඒ වගේ දේවල් උසාවියක ඔප්පු කරන්න අමාරුයි. හැබැයි අපි කියලා තියෙන දේවල් සාක්ෂි මත පදනම්ව කියන දේවල්. අපි කියලා නැහැ සුරංගනා කතා. ෆෙයරි ටේල්ස් අපි කියලා නැහැ පොලිසියට. අහලා තියෙනවද මේ දේශියාච්චිගේ මැණික් මල්ල? ඒ රසගත අන්න ඒ වගේ තමයි දේසි ආච්චිගේ මැණික් මල්ල වගේ කතා තමයි මේ සිරිසේන කියන්නේ. ඒ කියන්නේ මේ අරාබි නිසොල්ලාසේ විනෝද කතා. ඒවා පිළිගන්න බැරි ගොන් කතා. ඔව් මේ කවුරු වුණත් දේශපාලනේ Taman දේශපාලනේ වැටිගෙන එනකොට අර මොකද්ද ඒකටද යුදා ගන්න අර යකඩේ එළියට දානවා වගේ මාත්‍රිකා ඇදලා ගන්නවා. ඉතින් මේ පාස්කුරිදා මාත්‍රිකාවත් ඉතාමත් කනගාටුයි කියන්නේ මේ තවමත් මේ රාජපක්ෂ නඩය මේක ඒ ආකාරයෙන් මේ වචන භාවිතා කරනවා ඒ වචනේ පාවිච්චි කරලා මිනිසුන්ගේ හිතට කතා කරන්න මිනිසුන් නමුත් ඔවුන් මතක තියාගන්න ඕනේ පාස්කු ප්‍රහාරයේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව නිකුත්ුනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ ඔහු තමයි ඒ අදාළ රෙකමදාරු ක්‍රියාත්මක කරන්න බෑ කියලා කොළඹ ගරදුගුරුතුමාට කෝල් කරලා කිව්වා. ඉතින් ඒ හින්දා යුක්තිය ඉටු කරනවායි කියලා ආපු මිනිස්සු පිටුපාලා කරගත්ත වින්නැහිය මේකයි. මේ මාතෘභූමියේ නරකක් කරොත් බොරුවක් කරොත් ප්‍රෝඩාවක් කරොත් ඒ කිසිම කෙනෙකුට හරියන්නේ නැහැ. හරි ගිහිල්ලත් නැහැ. කර්මයේ කුසල් අකුසල් වේවා, දේව බලය වේවා, සෝබාදාමේ නිහිතිය වේවා, ඒවා ඉදිරියේ ඒ අයට වන්දි ගෙවන්නට සිදු වෙනවා. ඒක දැන් අන්තිමේදී ගෝඨාභය කියන එයාව එළවූ එක කුමන්ත්‍රණයක්. අන්තිමේදී කුමන්ත්‍රණය කරේ කවුද කියලා එයාට හොයාගන්න බෑ. පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණය විසඳෙනවා කෙසේ වෙතත් එයාව පන්නපු කුමන්ත්‍රණේ හොයාගන්නත් එයාට බෑ. ඕන්න වෙච්ච වැටේ වැඩේ වැටිච්ච තැන. දැන් ඔයාට බයිද මෛත්‍රීපාල සිරිසේන කිව්වනේ කිව්ලා මේ විනිශ්චයකාරතුමාට හොරෙන් ගිහිල්ලා මම කියන්නම් කියලා කාටවත් කියන්න බෑ කියලා. මොකටද ලාල්ලා අයියේ ඇත්තටම මං අහන්නේ මොකටද හොරෙන් කියන්නේ විනිසුරුතුමාට? හොරෙන් කියන දෙයක් නෑනේ ලාල්ලා අයියේ. ඇත්තටම මෛත්‍රී ඒත් බය කියන්නේ කවුරුත් මේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පාස්කු ප්‍රහාරයේ වෙච්ච එක ගැන පැහැදිලි වාර්තාවක් දීලා තියෙනවා. කොහොමද ඒක සිද්ධ වුනේ? කවුද ඒවා පිටිපස්සේ හිටියේ? මොන සංවිධානයේද සහරාන්ගේ පිටිය පෝෂණය කරේ? සහරාන්ට මිනිස්සු හම්බුනේ කොහොමද? සහරාන්ට මිනිස්සු නැති වෙ ඉන්නේ නැද්දි අම්පාර දිගන තෙල් දෙනිය සිදුවීම් කරේ කවුද? ඒ සියල්ල හොයලා ඒක වෙච්ච විදිය සමාජය තුළ ඒ විදිය මිනිස්සුන්ට සහරාන්ට පවතින හැකියාව ලැබුණේ කොහොමද පවා හොයලා දීලා තියෙනවා. සහරාන්ට කතාවක් තිබුණ නේද? ආණ්ඩුවෙනුත් මොකක් හරි උදව්වක් කරයි කියලා. දැන් මෙහෙම ඒව අපිට කියන්නට දැන් ඔය තවත් කතාවක් පමණයි. කතාව සාක්ෂි නැහැනේ ඒක ඔප්පු කරන්න. හැබැයි අපිට ඔප්පු කරන්න මේක කතාව තිබුණේ ගෝඨාභය ආරක්ෂක අමාත්‍යාංශයේ account taking මුදල් ගෙව්වා කියන එක තමයි කතාව තියෙන්නේ. මේක ලාල්ලා අයියේ කියනවනේ කිව්වට ඒක ඔප්පු කර අපි අධිකරණයකට ගිහිල්ලා අපි කිව්වයි කියලා වැඩක් නැහැ. කෝ ගිය චෙක් එක කෝ වවුචර් අංකේ කෝ අවුට් එක කෝ මොකද්ද මොන ඉන්වොයිස් එකේදද ගත්තේ කොහොමද ගෙව්වේ මොකද්ද ඒකට ගෙවපු පඩි කොලේ ඒව නැතුව කරන්නට බෑ. හැබැයි එහෙම තියෙද්දී එන්න එකයි මං කියන්නේ ඒ හින්දායි මං කියන්නේ ලාල්ලායේ අපිට යුක්තිය හොයන්න නම් පාස්කු ප්‍රහාරයට අනිවාර්යෙන් දෙයක් සිදු වෙන්නට ඕනේ ඒක සාක්ෂි ඇතුව වෙන්න. ඔව් ඒ වගේ තමයි ලෝකේ රටවල් වල මේ වගේ බෝම්බ ගහනවයි කියලා ගැහුවේ ලංකාවේනේ. ඔව් කියලා ගැහුවේ ලංකාවේ. දැන් බලන්න මේ ළඟදී බෝල්ටිමෝ වල අර නැව. ඔව් තප්පර ගානෙන් විනාඩියකට වගේ කාලෙකින් නැව දැනුම් දෙනවා. ඔන්න අපේ එන්ජින් එක වැඩ කරන්නේ නැතුව ගිහිල්ලා අපිට පාලනේ නැතුව ගැටෙන්නට යනවා. බ්‍රිජ් එකට පාලමේ ගැටෙන්නට යනවා. ඒ ගැටෙන්න මොහොතකට නිමේෂයකට කලින් වාහන ඔක්කොම ගමන් කිරීම නවත්තනවා. ඔන්න ඔහොමයි ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ. පණිවිඩය දුන්නම දැන් පාස්කු ප්‍රහාර දැන් මේ පාස්කු ප්‍රහාර ගැන ලස්සන කතාවක් කියන්නද? දේශ බන්ධු තෙන්නකෝන් යටතේ ලිබර්ටි වටරවුමේ සාමකාමි විරෝධතාවට මැර ප්‍රහාරයක් එල්ල වුණාද නැද්ද? එල්ල වුණානේ. හරි දැන් ඒතර පාස්කු ප්‍රහාරේ වගේම ඒකෙදි පොලිසිය මොකද කරේ? පොලිසිය හැංගුණා මාරුණා. ඒක තමයි නැත්නම් නීතිය ක්‍රියාත්මක කරාද ඒ ප්‍රහාරේ? නෑ හරියටම හරි. ඒකයි පාස්කු ප්‍රහාරයේ දෙකම එකයි. ගෝඨාභය රාජපක්ෂ නෙමේ දේශ බන්ධු තෙන්නකෝන් යටතේ පාස්කු ප්‍රහාරයක් තව සිද්ධ වගේ දෙයක් වුණා. ඒ තමයි ලිබර්ටි වටරවුමට මැර ප්‍රහාරය. අද කරපු එකෙක් හොයාගන්න නෑ. කරපු දෙයක් නෑ. පැමිණිලි වලට වෙච්ච දෙයක් නෑ.
ඔන්න ඔහොමයි ඒකෙත් නාට්‍යෙදි එහිඳ කවුරු හරි අහනවා නම් දේශබන්දු පාස්කු ප්‍රහාරට සම්බන්ධයි කියලා මොකක් හරි සාක්ෂියක් තියෙනවා ඔය තියෙන්නේ පේන්නම තියෙනවා එයාගේ පාලනය යටතේ එයා වැඩ බලන පොලිස්පතින් මම කතා කරලා අහනකොට ඇයි සර් මෙහෙම පැනලා යන්නේ කියලා අහන්න ගියා මොකද දේශබන්දු කරේ මගේ ඇඟට කඩන් පැන්න මං ඉදා රෙකෝඩින් එකේ එළියට දැම්මා ඒ වගේම මේ කතාවක් තිබුණනේ මේ එතුමා නිවාඩු ගිහිල්ලා හිටියයි කියලා එතුමා කියන්නේ තේගනේ ඉතින් නිවාඩු යනවද ලාල්ලායි මේක ඔක්කොම කිව්වනේ දැන් ඒක ලොකීමක් තියෙන නිලධාරියෙක් අද වගේ ඒ වගේ මේ රටේ අවුරුදු 20 අවුරුදු යුද්ධයක් ඉවර කරපු යට රටක මේ විදිහට ත්‍රස්ත ප්‍රහාරයක් සිදු වෙන්නට පුළුවන් කියලා බුද්ධි වාර්තා ඇවිල්ලා තමන්ගේ මේසුඩට ආවට පස්සේ තමන්ට හිතක් පපුවක් ඇති මිනිහෙක් කැටියට ලැජ්ජ නැතුව පොලිස් නිලධාරියෙක් කැටියට නිවාඩු ගන්න පුළුවන්ද අර අර පතිනායක ගෑංගේ තමයි පත්තු කරලා ඒකත් ගියේ ඔව් අද නිරෝ පතිනායකට කෝටි ගාණක් ගෙවන්න වෙනවා නෑ තව පොඩ්ඩෙක් ඉතින් එහිඳ දැන් කවුරු හරි අහනවා නම් ඇයි දේශබන්දු විතරයි හොඳම නිලධාරිය මම දැක්ක බයියෝ කියනෝක අලි බයියෝ හැබැයි දේශබන්දුට වඩා පතිනායක ඉතා උසස් එයාට ටෝච කේසස් නෑ එයා පාස්කු ප්‍රහාරයට ඍජුව සම්බන්ධ වෙච්ච කෙනෙක් නෙමේ දේශබන්දු වල ඒ වගේම වරින් ප්‍රනාන්දු හරින් ප්‍රනාන්දු ඒකේ තාත්තත් කිව්වනේ යන්න එපා කියලා ඒ තරමටම මේක ස්ප්‍රෙඩ් වෙලා තිබුණානේ ඒ තරමටම මේක දැනගෙන තිබුණානේ දෙයියනේ මෙච්චර දැනගෙන තිබුණත් අනිත් එක ඉන්දියාවේ සම්බන්ධයි කියලා මේ හිටන් හුටන් කියලා තිබුණා අයියෝ සිරිසේන අයියෝ සිරිසේන කියනවද ඉන්දියාවෙන් එහෙනම් අපිට මේක ඉන්දියාවනේ කිව්වේ දැනුම් දුන්නේ ඉන්දියාව සම්බන්ධ නම් මේක දැනුම් දෙන්න විදියක් නැහැ නේ ඒගොල්ලෝ මෙහෙමයි ඉන්දියාවේ යම් යම් පාර්ශවයකට සම්බන්ධ වෙලා තියෙන්නට පුළුවන් කියලා අපි දන්නවා. හැබැයි ඉන්දියා රාජ්‍යය දන්නවයි කියන කෙනා බොරු. නෑ රාජ්‍යට ඕක කරලා දෙයක් කරන්න ඕන නම් ඒගොල්ලන්ට ඊට වඩා ලොකු නාට්‍යයක් එහෙ කරන්නට පුළුවන්. ඔව් අනිත් එක ඒක මම හොඳම දේ තමයි. ඔව් මෙහි ඇත්තටම ඒගොල්ලෝ ෆැසිලිටේට් ඒගොල්ලෝගේ පැත්තේ යම් යම් පාර්ශවයකට උඩගෙඩි දීලා තියෙනවා. මම එහෙමවත් තියෙනව නෑ කියලා ඒක මිනිස්සුනේ කිව්වේ. ලංකාවේ බුද්ධිංශර මේක කරගන්න බැරි වුණානේ. ඉන්දියාවේ බුද්ධිංශර ටක්කෙටම කිව්වේ. අන්න ඒක නිසා ඔව්. මං අන්නේ එතනයි කියන්නේ ලාලය. අපේ රටේ වෙන ත්‍රස්ත ප්‍රහාරයක් ගැන ඉන්දියාවේ බුද්ධිංශ දැනගත් එක තුලම මෙතන පිටිපස්සේ තියෙන මහ කුමන්ත්‍රණයේ කොටස පේන්නෙට ගන්නවා. එතකොට මෙච්චර තොරතුරු දීලා ඒ තොරතුරු ඉන්දියාවෙන් දුන්න බුද්ධි තොරතුරු නිකන් තොරතුරු කියලා නිලන්ත ජයවර්ධන හිටි. ඔව් ඔව්. ඒ කරපු වැඩේ වැරදි කියන එක පැහැදිලි වෙනවා. දේශබන්දුගේ ළඟම හිතවත් දේශබන්දුමනේ සිරිසේනේ ළඟම චට්ටනේ මේ නිලන්ත ජයවර්ධන. ඉතින් මේ විදියට නිලන්ත පුතේ අයිම්බට කිව්වේ නැති කියලා අහන්න එපා. දැන් පුතා කියලා නේ කතා කරන්නේ. මං අහන්නේ 30 අවුරුද්දක යුද්ධයක් තිබිච්ච රටක එකපාරට ත්‍රස්ත ප්‍රහාරයක් වෙන්නට යනවා කියලා බුද්ධි වාර්තාවක් ආපුවම නිලන්ත ජයවර්ධනක් විශ්වාස කරනවා අපි කොණ්ඩේ බැදපුවේ උන් කියලා මේ එයා ඒක ජනාධිපතිට කිව්වේ නැහැ කියලා. ජය වේවා කියන්නේ. වෙනව නේද දැන්? ඒ තරමට මාලිමාවට ජය වේවා තමයි කියන්නේ. ඉතින් නේද සජිත් ජය වේවා කියනව නෙමෙයි. උගලක් කියනවා. අපි කියන්නේ මෙහෙමයි පක්ෂ දේශපාලනයෙන් තොරව ජනතාව වෙනසක් පැති යුතුයි මේ nari set ඉන්නේ දැන් මේ දූෂිතයෝ ඉන්න ගොඩක් දැන් මේ දැන් කොහොම ඉන්න පොලිස්පතිතුමා මට ලෙවනවා ලියුමක් හරිද හිටපු පොලිස්පතිතුමා ලියුමක් එවලා කියන මම අර දාපු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පැමිණිල්ල ගැන කිසිම තොරතුරක් මටවත් දෙන්න බෑ ඒක අතිශය රහස්‍යභාවය තියාගන්න ඕන පැමිණිල්ලක් ඒ පිළිබඳ විමර්ශන කරන එක ගැන මුකුත් කියන්නවත් බෑ කියලා. ඒ කියන්නේ මේ පාස්කු ප්‍රහාරය පිටිපස්සේ රාජපක්ෂලා ඉන්න එකට විමර්ශනයක් ඕපන් වෙලාද නැද්ද? ඕපන් වෙලා නැද්ද? තියෙන්නේ. එතකොට කාගේ පැමිණිල්ල උඩද ඒක ඕපන් වෙලා තියෙන්නේ? කාගේ කනේ? ආ එහෙනම් සිරිසේනට ගිහිල්ලා මං කිව්වේ ඒක රෝල් කරලා දීලා වාඩි වෙන්න. ආ සිරිසේනට 80ක් ඉන්නවා. වාට කවුරුත් නැහැ ගාඩ් එක. සිරිසේනට 80ක් ඉන්නවා පුහුණු කරපු නිලධාරි. ඒක කියන්න බෑ. අපිට එනවා මැරයෝ ගහන්න අපිව පන්නගෙන එනවා මැරයෝ. හැබැයි ඒ මැරියෝ කවුද කියලා හොයාගන්න පොලිසියට බෑ. ඒ හින්දා කවදා හරි මගේ ජීවිතේ මොන හරි වුණොත් රනිලුයි මහින්දයි මෙයි දේශබන්දුයි ඒ කට්ටියම හැබැයි අපි කියනවා ඔය ගහපු මැරෙන්ට කියනවා දැන් තව දින 100යි තියෙන්නේ මාස වලින් කිව්වා සති වලින් කිව්වා දැන් කියන්නේ දින වලින් දින 100යි තියෙන්නේ මැරයෝ ගහපු උන්ට අපි කියන්නේ ලෑස්තිවලා බලට මොකද වෙන්නේ කියලා බලට වැඩදේ බලවත් දන්නේ නැහැ ඒ වගේම මේ රටේ මෙහෙම මේක කියන්නේ මේ සාමකාමී කාන්තාවන් විතරක් ඉතිපු උද්ඝෝෂණයකට මේ වගේ හිරිකිත විදියට ගහන්න යකෝ පොලිස්පති ඔබ යකෝ කලිසමක් ඇඳලා දෙන්නේ යටට ඇඳලා දෙන්නේ තවම ඔබට හොයන්න බැරි වෙච්ච එක ගැන ඔබ ලැජ්ජ වෙන්න ඕන හරියටම ඔව් යුක්තිය මෙහෙම කියලා තියෙනවා දැන් යුක්තිය මෙහෙම කරලා ලොකු එකෙක් ඇල්ලුවද දැන් බන්ධනාගාර පිරීලා දැන් මටත් නිලා දැන් මටත් කේස් එකක් දාලා දැන් අපිටත් කේස් එකක් දාලා මටත් දැන් යන්න වෙනවා මේ උසාවි අපි මම ඒක ගැන වෙනම කතා කරමු වෙනම කතා කරන්නේ 18 වෙනිදා මට නඩුව මොකද ඔන්ලයින් පණත යටදී මුලින්ම යන්න වෙන්නේ මට හැබැයි අපි තමයි ඊට වඩා විහිළු ඊට ෆැමිලිල විහිළු නැහැ අපිට කතා කරන්න බෑනේ ඔව් ඔව් ඔබට පම් පොඩ්ඩක් ඒක ගැන කියන්න ඕනේ දැන් මට තියෙන ප්‍රශ්නේ ජනාධිපතිවරණයට අපේක්ෂකත්වයේ අරගෙන රටේ පද්ධති වෙනසක් කරන්න ඉන්න එක රටේ සමාජ මාධ්‍ය මර්ධනය කරන්න ඕන පණත උඩින් ගිහිල්ලා වගන්ති උඩින් ගිහිල්ලා උසාවි ගියාම වැඩේ හරිද මොකද හේතුව මට තියෙන
තියෙන ප්‍රශ්නේ එහෙම කරන්නට ඇයි යා එහෙම කටයුතු කරලා මු ජනාධිපති වුණොත් මොනව කරයිද කියලා මම අහනවා. ඒක තමයි ජනාධිපති ඒ කියන්නේ මර්ධන නීති මේ කියන මර්ධන නීති තමන් පාවිච්චි කරන මිනිහා ජනාධිපති වුණා මොනව කරන්න ඕනේ. ඉතින් අපි ඒවෙන් සැලෙන්නේ නැහැ නේද ඉතින් අපි ඒවෙන්. එයා කිව්වා ඒක තමයි. මට ඔය පුද්ගලික දත්ත ලීකු වීමක් සිදු වුණා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තියෙනවා පරිගණක අපරාධ පනත යටතේ එවැනි දත්ත ලීක් වීමක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිසියට හා අධිකරණයට බලය. ඒක කරන්න නැතු මොකද මේ මලේලව පනතක් ආය උස්සගෙන යතන ගිහින්. ඒක තමයි ඒ කියන්නේ මේ මම මට පුද්ගලික මට ජනකරත්නායකගේ කවුරු හරි නම්බරය දෙන්න මට මේ මෙතුමත් එක්ක කිසිම මේකක් නැහැ මට එයා අදාළත් නැහැ මං අහන්නේ මෙච්චරයි ජනක මහත්තයෝ මට ඔයාලට කතා කරලා අහන්න ඕන ඔයා කොහොමද මේ රට ජනාධිපති ගුණත් වැඩ කරන්නේ ඔයා ඔහොමනම් දැන් හැසිරෙන්න මම නැත්නම් යාට ඡන්ද 50ක්වත් නැහැ ලංකාව යා මේක කරේ යාට ප්‍රසිද්ධ වෙන්නේ යාට ප්‍රසිද්ධ වෙන්නේ තමයි දැන් ඉතින් මේ මුල්ම නඩුව දැන් ඔව් දැන් අදිස්සිය ඉතින් මම නඩුවක් తీරන නිසා මම මේ නඩුව ගැන කතා කරන්න කැමති නැහැ බලමුකෝ දැන් ඉතින් එනයි ඉතින් ජයවා රනිල් ගේ කලිසමක් තියෙනවා මෙතන. දිගින් දිගටම කියනවා බැසිල් කියන වැඩේට වඩා රනිල් කියන වැඩේ හරි. රනිල් ගැන මට විවේචන තියෙනවා. ඔව් මුලින්ම එන්නේ මහමැතිවරණයද ජනාධිපතිවරණයද? මම කියන්නේ අනිවාර්යෙන් ජනාධිපතිවරණයද? කුකුලද කිකිලිද? කුකුලද බිත්තරේද ආවේ? බිත්තරේ නෙමෙයි බිත්තරේද කුකුලද නෙමෙයි. මම කියන්නේ අනිවාර්යෙන් මහමැතිවරණේ නෙමෙයි කියන්නේ ජනාධිපතිවරණේ. එතකොට තමයි රාජපක්ෂලාට යන එනම නැති වෙන්නේ. එහෙම නොතිය ජනාධිපතිවරණේ තිබ්බොත් හරිද ඒ ඒකේ ඒකේ අවාසියෙන් රාජ මහමැති ජනාධිපතිවරණේ තිබ්බොත් ඒක රාජපක්ෂලාට අවාසි මහවැදේවරණේ තිබ්බොත් ඒක රාජපක්ෂලාට වාසි. ඒ හින්දා රාජපක්ෂලාට වාසි නෑ. ඒත් රාජපක්ෂලාට කෙලවෙනවා. කෙලවෙන එකේ පොඩ්ඩක් අඩුවක් තියෙනවා. අඩුවක් තියෙනවා. ඉතින් පොඩි අර පොඩි පොඩක් විපක්ෂය හරි ලැගලා කෑක ගහ ඉන්න පුළුවන් නේ අරම වුණා. ජනාධිපතිවරණේ කෙලින්ම තිබ්බොත් යන්නේ නම නෑ. ඉතින් මම මෙතනදී රනිල් කරන වැඩේට මම කැමතියි. රනිල් ගැන විවේචන තිබුණා නම් මම කියන අනිවාර්යෙන් ජනාධිපතිවරණේ තියන්න මහමැතිවරණ නම් තියන්න දෙන්න එපා. ඔව්. නීතියෙන් තමයි හම්බෙන්නේ පරිපාලනය කාපුවම් සිද්ධ වෙනකොට රාජපත්‍රය යනවා.